ඔබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතේ ආදරේ බලය සමාව වෙනකොට ඒ සමාව දුන්න මිනිස්යාගේ ජීවිතේ ඇතුලේ තියෙනවා ලুকু අභ්‍යන්තරීක නිදහසක්. ඒ නිසා මේ නිදහස නිසා මොකක්ද ඇති වෙන්නේ? ආදරේ නාමයෙන් අනිත් කෙනාට ගෞරවය කරන්න පටන් ගන්නවා. ආදරේ නාමයෙන් අනිත් කෙනාව ඉහළ තැනක තියන්න හදනවා. ඊට පස්සේ අපි අරගෙන බැලුවොත් ජේසුස්වමින් වහන්සේගේ ආදරේ කොයි වගේද? ගෝලියු ටික බය වෙලා දාලා යනවනේ. මේ එම්මවුස් ගමනට යනවා, මුහුදු යනවා. ඉතින් මේගොල්ලෝ හිතනවා අනේ අපේ ජීවිත පරාජිත ජීවිතයක්නේ මේ ආදර කතන්දරේ මේ අවුරුදු තුනේ ඉවරයි කියලා හිතුවනේ. නමුත් මේ කතන්දරේ ඉවර වෙන්නේ නැහනේ. ස්වාමින් වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ පසුපස්සෙන්ම යනවා. දැන් අපි නම් කියන්නේ මොනවද? අපිට අර පොඩි කාලේ ඉඳලා කියන ඇහෙල වචන තියෙන මුහුදේ ඉන්න එක මාළුවාය. එයාට බැරි නම් වෙන කෙනෙකුත් එක්ක ආදරය කරනවා. එයා හොඳ නැත්තම් වෙන කෙනෙක්ව තෝර ගන්නවා. ඒස දැන් අපි ඔළුවට දාලා තිනවා මේ මොහොතේදී හොඳ නම් තියාගන්න, නරකයි නම් මත හරින්න. දැන් මේක ඔළුවට දාලා තිනවා. නමුත් දේව ආදරය තුල එහෙම නැමේ. පේදුරුතුමා ප්‍රතික්ෂේප කරලා දානකොට, අතහැරලා දානකොට දන්නේයි කියලා කියනකොටත් පස්සෙම්ම බලාගෙන ඉන්නවා, මූණ හැරලා බලනවා. නේ තෝමස් කියනවා මේ මොහොතේදී මට නම් මේ ස්වාමීන් වහන්සේ උත්තරු උණයි කියන එක සැකයි කියලා. නමුත් කියනවා තෝමස් මගේ අත එලේ බලන්න, ඔබේ ඇඟිලි බහා බලන්න තුවාලවලට කියලා. ඒස අත්දකින්න දෙනවා. ඒ නිසා දැන් මෙතන කියනවා පසුව ජේසුස්වාමීන් වහන්සේ 11 දෙනා ආහාර වළඳින් සිටියේදී ඔවුන්ට දර්ශනය වී උන්වහන්සේ උත්තරු වූ පසු තමන් දුටුවන් කී දේ ඔවුන් නොදක නිසා ඔවුන්ගේ අවිශ්වාසය සහ සිද්දඩිකම ගැන ඔවුන්ට දිස් පැවරුසේක. මොනවද කිය දොස් පැවරුවේ? ඇයි ඔබ මෙච්චර සැක කරන්නේ? දැන් මෙතන මොනවද කියන්නේ? උන්වහන්සේ ඔවුන් අමතා ලෝපුරා ගොස් සකල සත්වයා හට සුභාෂණ දේශනා කරන්න. දැන් බලන්න අම්මේ තාත්ති පුතේ දුවේ, දැන් මේගොල්ලන්ට කියනවා එහෙනම් ඔබ සැක කරන්න එපා. ජීවිතයේ තුල ලොකුම ආගාධය තමයි සැකය. දෙවියන්ව ඔබ අදහුවත් සැක කරනවා, යාඥා කරත් සැක කරනවා, ආදරය කරත් සැක කරනවා. එහෙනම් මේ සැකය ඔබේ ජීවිතේට, මගේ ජීවිතේට ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මේ සැකය ඔබේ ජීවිතයේ තුල තියෙන මේ ලස්සන ගමන අඩාල කරලා දාන. ආදරවන්ත ගමනක් නිරන්තරයෙන්ම තුච්ච කරලා එපා කරලා මේ මොහොතේදී මේ පැත්තක දාන්න හිතෙන්නේ සැකය නිසා. කරපු නැති වැරද්දකට සැකයක් පරදව පටවලා මේ මොහොතේදී චෝදනා කරපු ගම. ඒ නිසා මෙතන ස්වාමීන් වහන්සේත් කියනවා සැක කරන්නේ මන්ද? හැබැයි වෙනසක් තියෙනවා. අපිව සැක කරොත් කවුරු හරි මිනිසෙක් වශයෙන් මොකද කරන්නේ? අපි ඒ පුද්ගලයාව රිද්දවලා, ඒ පුද්ගලයාට බැනලා, ඒ පුද්ගලයාට කැත වැඩ කරන්න එපා කියලා ඒ පුද්ගලයාව පුළුවන් තරම් අයින් කරලා දාන. හැබැයි මෙතන ස්වාමීන් වහන්සේව සැක කරලා, ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? ඔබ යන්න ගිහිල්ලා සකල ජාතීන් ගෝලයන් කරන්න. මෙන්න තවත් වගකීමක් දෙනවා, තවත් ආදරය කරනවා, තවත් මහිමයට පත් කරනවා, ලෝකේ නොමැකෙන නාමයන් බවට පත් කරනවා. මේ ස්වාමීන් වහන්සේ ළඟ තිබිච්ච අභිෂේකයේ ආදරය බලය ස්ථාපිත කරලා ඔවුන්ගේ ජීවිත බලවත් ප්‍රබල ක්‍රියා බවට පත් කරන්න හදනවා. දැන් බලන්න අම්මේ තාත්ති පුතේ දුවේ, එතකොට මේ සැකයත් එක්ක තිබිච්ච ප්‍රශ්නයන්නේ ඔබට මතක ඇතිනේ. මේ ජේසුස්වාමීන් වහන්සේ මුහුදේ ඇවිදගෙන එනකොට පේදුරුල්ලා හිතනවා මෙන්න අවතාරයක් කියලා සැක කරනවා. ස්වාමීන් වහන්සේ දන්වන් කරේ ඔවුන්ට කිව්වා බියනවන්න කියලා. ඒ නිසා මේ තාත්ති පුතේ දුවේ සැකයට මේ මොහොතේදී අපි ගොඩක් වෙලාවට රියැක් කරනවා. ඒ නිසා අපි උත්සාහ කරමු කවුරු හරි සැක කරනකොටත් ඒ පුද්ගලයාගේ දුර්වලකම නිසා තමයි සැක කරන්නේ, එයාගේ අඩුපාඩුවක් නිසා තමයි සැක කරන්නේ. ඒ නිසා ඒ සැක කරන කෙනාටත් ආදරය කරමු. ඒ නිසා ඒ ආදරය තුළ සමාව දෙමු. ඒ නිසා ඒ සමාව දුන්නදාට
ඔබට මට තේරේවි මනුස්ස සම්බන්ධතාවය දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් කියලා. ජෙසුස් වහන්සේ.